හිරු උත්තම දහතු වන්දනාවෙන් ලක්ෂ සංඛ්‍යාත සදහසිත සැනසූ කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ දහතුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා දහතුන් වහන්සේ අද පස්වරුවේ වස්කඩුව ශ්‍රී සුබුද්ධ විහාරස්ථානයේ වෙත යලි වැඩම කරවනු ලැබුවා. එම ගමන් මාර්ගයේ අතරතුර අද දිනේත් විහාරස්ථාන දෙකකදී සදහවත ජනතාවට සර්වඥ දහතුන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වුණා. හිරු උත්තම ධාතු වන්දනා. හිරු මාතිචාලේ සභාපති රේනු සිබ්වා මහතාගේ සංකල්පයක් මත ඇරඹුණු හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන යටතේ කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වන්දනා කිරීම මාතලේ අලු විහාර පුදබිමේදී සිදු කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ගේ සහභාගිත්වයෙන්. ඒ අනුව ඊයේ දිනේ සර්වඥ ධාතුන් වහන්සේ නැවත වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ වෙත වැඩම කිරීමේ ගමන ආරම්භ වූ අතර ඒ අතරමඟදීත් සදහැවතුන්ට සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. ඒ අනුව ඊයේ පස්වරුවේ සර්වඥ ධාතුන් වහන්සේ කොළියාපිටිය අසැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූලමහා විහාරයේ වෙත වැඩම කරවනු ලැබුවේ දහස් සංඛ්‍යාත සදහැවතුන්ගේ සිත් සනහලමේ. අදාළුයම් කාලය දක්වා සදහැවතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. බුදුහාමුදුරුවෝ පෙර කාලේ ප්‍රස්ථාන කරලා තියෙක අපිට මේ වගේ දෙයක් බලාගන්න සලස්සල. හරි ආසාවෙන් මේ ඇසතුම් පන්සලට ආවේ මේ ධාතුන් වහන්සේ වෙන පුදාගන්න අපේ දරෝචිලා මැතුමාටත් ඒ දරුවන්ටත් අද උදෑසන සම්බුද්ධ පූජාවෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේ දහවල් සම්බුද්ධ පූජාව සඳහා වැලිසර බෝලගන්ධකුටි පිරිවෙන් මහා විහාරයට වැඩම කරවනු ලැබුවා. එම අවස්ථාවේද සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැති ජනතාවට අවස්ථාව හිමි වුණා. ඇත්තටම ගොඩාක් සතුටුයි. අපේ බුදුන් දැක්කා හා සමානව සතුටක් තියෙනවා. හිරු මාධ්‍යාලයේ අධිපති රේනෝ සිල්වා මහතාට මේ කරන පුණ්‍ය කර්මයට ගොඩාක් පිං. බුදුන් දැක්කා හා සමාන හැඟීමක් ඇත්තටම දැන් දුර්ලභ අවස්ථාවක්. සියලුම දෙනාටම පිං සිද්ධ වෙනවා. දහවල් සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ ගිලන්පස පූජාව සඳහා වැඩම කරවනු ලැබුවේ කොට්ටාව බාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයටයි. එහිදීද අති විශාල සදහැවතුන් පිරිසක් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට එක්ව සිටියා. ස්ථීර කඳුළු වෙනවා ඇත්තම කියනවා නම් එතුමා ඉතින් බුදුන් දෙක නිවන් දකින කරන මහත් වූ පින්කමට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. සියලු දෙනාටම ආයුෂයේ වර්ණීය සැපේ බලේ ප්‍රඥාව ලැබෙන්න ඕන. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම මේ සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය වූ ධර්මස්කන්ධය අවබෝධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පළවෙනි වතාවේ වැඳම අයියංගනේදී මේ දෙවෙනි වතාවට මේ ආවේ. ඇත්තටම රිනෝල් සිල්වා මහත්මයා බුදුන් දෙක නිවන් දකින්න පින් ලැබෙනවා මේකේ. දින ගණනාවක් පුරා සදහැවත් ජනතාවට මෙලෙස බහකු පුණ්‍ය කර්මයකට සහභාගී වීමට අවස්ථාව සලසා දුන් හිරු උත්තම ධාතු වන්දනාව අවසන් කෙරුණේ සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ වෙත නැවත වැඩම කරවීමෙන් අනතුරුවයි. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේ සදා සතුති භවතු. විශේෂයෙන් මතක් කරන්න ඕන මාතලේ අලු විහාරයේදී අපි නොදුටු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ධාතුන් වහන්සේ වන්දනාමාන කළා.
ඒ කටයුත්තේදී පෙරමුණ ගත්තේ නායකත්වයක් ගත්තේ මූලිකත්වයක් ගත්තේ අනුශාසකත්වයක් ලබා දුන්නේ රේනෝ සිල්ලම් මහත්මයා. එතුමා බොහොම සද්ධායෙන් බොහොම සතුටින් මේ කටයුත්තට මූලික වුණේ. අපි අනන්ත බුදු ගුණයේ බලෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඓතිහාසික මාතලේ අලු විහාර පොදුබිමේදී 84 දහසක් වූ සද්ධර්මය ලේඛනගත කළ ත්‍රිපිටක පොත් වහන්සේ සුරක්ෂා කොට තිබීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ මන්ත්‍රියක් ඉදිකිරීමට මුල් කර තිබීම මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමේ දුර්ලභ වාග්යද හිමි කර දුන් මෙවර හිරු උත්තම ධාතු වන්දනාවේ ඒකායන අරමුණ සම්බුද්ධ ශාසනය තවත් සුවහසක් කල් රණසී පැවතීමයි. ඒ මාහැඟි අරමුණින් ඇරඹී හිරු උත්තම ධාතු වන්දනාවට සහභාගී වූ ජීවමාන බුදුන් සියසින් දුටුවා හා සමාන අප්‍රමාණ කුසලයක් රස කරගත් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. හිරු උත්තම ධාතු වන්දනා.